උරුමය සින්නක්කර ඉඩම්මොප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ කුණෑගල දිස්ත්‍රික්කයේ 73,143 දෙනෙකු සුසුකම් ලබා සිටිනවා. ඉන් 460 දෙනෙකු වෙත සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කුණෑගලදී සිදුකිරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇත්ත වශයෙන්ම අපිට දැන් අවුරුදු 4ක් ණය ආපහු ගෙවන්න එපා කියලා තියෙනවා. අවුරුදු 6ක් විතර සැහැල්ලු බඩකින් ගෙවන්නේ. ගෙවන පොලියෙන් කොටසක් කපලා තියෙනවා. ඒකෙන් අපිට ඩොලර් බිලියන 5ක් හම්බ වෙනවා. අපි දැන් පුද්ගලික බැඳුම්කරුවෙක් කතා කරා. ඒ බැඳුම්කරුවන් කතා කළා ඒගොල්ල එකඟ වුණා පොලිය ගැන සහනයක් දෙන්න. ඒ වෙනුවට ණය අඩු කරන්න. ඒ කියන්නේ මිලියන 3000ක් ඉවත් කළා තියෙනවා. එහෙනම් සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන 8ක් අපිට ගෙවන්න තියෙන මුදල් වලින් ඉවත් කළා තියෙනවා. මේ සහනය මේ රටේ ජනතාවට ලැබිලා තියෙන්නේ. එම හදා හිතේ තවදුරටත් පැවසුවේ රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමද ආරම්භ කර ඇති බවයි. වැටෙනකොට වැඩියෙන්ම වදින්නේ සාමාන්‍ය ජනතාවට දුප්පත් ජනතාව. දියුණු වෙනකොට වාසිය අනික් අයට. තමන් තව කොහොමත් ඉන්න අමාරුයි. ජීවන බරේ ප්‍රශ්න තියෙනවා. අනික් ප්‍රශ්නයන් නොදැන්නේ මේ ඔක්කොමට අපි පිළියම් දෙන්න යනවා. ඒත් මොකද ඉස්සෙල්ලම කරන්න පුළුවන්ද? අපිට ඉස්සෙල්ලා කරන්න ඕන සාමාන්‍ය ජනතාවට වෙන කාටවත් නෙමෙයි. මේ රටේ රජයේ ඉඩම්වල 120,000ක් ජීවත් වුණා සින්නක්කරේ නැතිනෙ. පරම්පරා 3ක්, පරම්පරා 4ක් ජීවත් වුණා. කොල කෑල්ල දුන්නේ ඒ අය තමයි වැඩියෙන්ම දුක් විඳේ. ගෙවල් හදාගෙන නැත්නම් ගොවිතැන් කර කර මේ කොලේ අරගෙන යනවා. මොකද්ද අපිට කරන්න පුළුවන් උනේ ආණ්ඩුව හැටියට? ඔබට ස්තුතියි කියලා මේ තියෙන කොලේ සින්නක්කර ඔප්පු බවට පත් කරන්න. මේක වார்த்தාවක්. අනික් අය සමාජවාදය ගැන කතා කරනවා. සමාජවාදය ගේනවා කිව්වා. මේකනේ නියම සමාජය. ඉඩම් ජනතායි තියර දෙන එක. මෙන්න මොකද්ද? කොච්චර කෑ ගැහුවට කිව්වට රටවල් දෙකයි ආසියාව කළා. ජපානයේ දකුණු කොරියාවේ. ඒ දෙකේම අඩු මිලකට විකුණුවා. ඒ කියන්නේ යම් කිසි මුදලක් ආපහු දෙන්න තිබුණා. මිල දීලා ගන්න. අපි සත්‍යයක් ඉල්ලන්නේ. මේකෙන් රටේ අයිතිය තියෙන ප්‍රමාණය තව 120,000කින් වැඩි කරලා තියෙනවා. රටට නව ආර්ථිකයක් සමග කුණෑගලට නව සංවර්ධන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියා. කුණෑගල විශාල දියුණුවක් ඇති වෙන්න. දැන් ආධාර ලැබෙන නිසා අධිවේග මාර්ගය වෙනවා. ඒ වගේම අනෙක් මාර්ග මෙතෙන්ට එකතු වෙන්නේ. එහෙනම් බලන්න කුණෑගල දියුණුව ඉඩම් තියනවා නම් විකුණන්න එපා. විශාල නගරයක් බවට පත්. ඒකයි ආරම්භයක් හැටියට මං කිය අපි කුරුණෑගල විශ්වවිද්‍යාලයක් ඇති කරගන්න. විශේෂ එකක් කුරුණෑගල තමයි තියෙන්නේ. පින්නවල මණ්ඩපයක් තියෙනවා. දැන් දඹුල්ලෙත් මණ්ඩපයක් ඉල්ලා තියෙනවා. විදේශ විශ්වවිද්‍යාලයක් කතා කරගෙන යනවා. ඉංජිනේරු වංශය දියුණු කරන්න. දැනට අපි මේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් වෛද්‍ය විද්‍යා ශිෂ්‍යයන් KDU කොතලාවල විශ්වවිද්‍යාල මාර්ගයෙන් අරගෙන තිබෙන්නේ. මේක දියුණු කරන්න ඉන්නේ. වයඹපලත අඩුකාර නසීර් අහමඩ් කුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්න මහතුරුන්ද අදහස් පළ කළා. මේ රටේ පැවතුම් රජයන් ස්වර්ණ භූමි, ජය භූමි, රත්න භූමි යැනි ප්‍රධාන පත්‍ර ලබා දීමේ කටයුතු සිද්ධ කරා. විවිධ නම් වලින් දීමනා පත්‍ර ලබා දීම සිද්ධ වුණත් ඒ ඉඩමේ අයිතිය විශේෂයෙන්ම ජනතාවට ලැබුණ නැහැ. ඉතින් මම හිතනවා ඔබතුමන් මේ රට බංකොලොත්භාවයේ මුදාගෙන තබපු දැවැන්තම පියවර තමා මේ රටේ ඉඩමක අයිතිය මේ ජනතාවට ලබා දීම. නවීන කෘෂි කර්මාන්තයේ ගමට ගෙන යාමට ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා. උරුමය ඉඩම් ඔප්පු ලබා දීම එහි ආරම්භ පියවරක් හැටියට සලකන්න පුළුවන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතිතුමා එතුමාට තියෙන දේශපාලන පරිණතභාවය සහ ලෝකයේ රටවල්ව නායකවි එතුමාට සලකන නිසා රට අද මේ තත්ත්වයට ගෙනාවා. අද වෙන විට රටට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කළේ ජනාධිපතිතුමායි.